අඹක සක් නිසා තපසට ගිය බෝසතාණෝ මහා ජනක ජාතකය යට ගිය දවස වේදේහ රට මියුලුනුවර මහා ජනක නම් රජෙකු රාජ්‍ය විචාරවින් සිටියා අරිටු ජනක පොලෝ ජනකයයි රාජකුමාරවරුන් දෙදෙනෙකු හිටියා දසරාජ්‍ය ධර්මයෙන් යුතුව මෙම රජතුමා රාජ්‍ය පාලනය කරමින් සිටියා කාලයාගේ ඇවෑමෙන් පිය රජු මිය ගියා අරිටු ජනක කුමාරයාට රාජ්‍ය පවරා දුන්නා පොලෝ ජනක කුමාරයා යුවරාජ තනතුරට පත් වුණා මේ අතර එක් අමාත්‍යවරයෙක් අරිටු ජනක රජුරවන්ට කේලම් කියා යුවරාජු හා ගැටුමක් ඇති කර වන්නට වුණා එෙහිදී අරිටු ජනක රජු මරණයට පත් වූ අතර පොලෝ ජනක රජු රාජ්‍යත්වයට පත් වුණා ඔසතානන් වහන්සේ අරිටු ජනක රජුගේ බිසවගේ කුසෙහි පිළිසිඳගෙන සිටි බැවින් රජු මරණයට පත් වූ නිසා රජමාලිගාවෙන් පිටත්ව කාලචම්පානුවර බලා පිටත්වන්නට වුණා එකල කාලචම්පානුවර දිසාපාමොක් ඇදුරන් තම ශිෂ්‍ය පිරිස සමග ජලස්නානයට යන අතරමඟදී බිසව දැක ඇය වෙත පැමිණ කරුණු දැක තමන්ගේ නිවසට ගෙන ගොස් සත්කාර කරන්නට වුණා නොබෝ කලකින් බෝධිසත්වයන් වහන්සේගේ උපත සිදු වුණා ඒ උපන් කුමාරයාට රජුරුවන්ගේ නම සිහි කොට මහා ජනකයයි නම තබන්නට වුණා බෝධිසත්වයෝද කල්යත්ම සියලු ශිල්ප ශාස්ත්‍ර අදාරා නිමවා තමන්ගේ පිය රජුගේ තොරතුරු තම මෑණියන්ගෙන් අසා දැනගන්නට වුණා රාජ්‍ය ලබා ගැනීමට යයි සිතා බෝධිසත්වයෝ සේනා සංවිධානය සඳහා වස්තු රැස් කිරීමට නැව් නැගී වෙළඳාමෙහි යන්නට වුණා මේ අතරතුර මෝදෙය ඇති වූ කුණාටුවකින් නැව ගිලී යන්නට වුණා බෝධිසත්වයෝ වීරයගෙන ගොඩබිමට පීනන්නට වුණා මෙසේ සද්දවසක් ගිය කල්ලි මහා මුහුදෙහි රැකවලෙහි සිටි මණිමේකලා නම් දිව්‍ය ස්ත්‍රිය බෝධිසත්වයන් දැක ඔහු ඔසවාගෙන ගොස් මියුලුනුවර රජ වූනේ සතපවා දෙවියන්ගේ ආරක්ෂාව සලස්වා තමන්ගේ විමානයටම ගියා බෝධිසත්වයෝද සද්දවසක් නිදිවද්දව සිටි බැවින් එලෙසම නිදන්නට වුණා මේ අතර වියපත් වූ පොළොව ජනක රජුරෝ මිය පරලොව යන්නට වුණා අමාත්‍යෝද රැස්ව රජකම සඳහා රාජකුමාරයෙකු නොසිටි බැවින් රජුගේ මංගල රත්නය රජකම සඳහා සුදුසු අයෙකු සමීපයට පිටත් කර හරින්නට වුණා මංගල රතේද ගොස් රජ උද්‍යානයේ නිදා සිටි බෝධිසත්වයන් අසල නතර වුණා එකල්හි අමාත්‍යවරු එක්ව බෝධිසත්වයන් කැඳවාගෙන ගොස් රාජ්‍ය පවරා දෙන්නට වුණා බෝධිසත්වයෝද රජකමට පැමිණ දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරවමින් දන්හල් කරවමින් බොහෝ කල් යවන්නට වුණා මේ අතර දිනක් උයන් කෙළියට මේ රජතුමා පිටත්තර යන අතරතුර උයන් ద్వාරය අසල පළහටගත් අඹ ගසක් හා පළහට නොකත් අඹ ගසක් දකින්නට වුණා රජුරුවද පළහටගත් ගසෙන් අඹ ගෙඩියක් කඩාකා උයන් කෙළියට පිටත්වන්නට වුණා රජුරුව ගිය පසු අමාත්‍යවරු ඇතුළු රජවාසලෙහි පිරිස පොලු ගසා අඹ කඩා කෑමෙන් ගසේ අතුවලට මුල්වලට පොතුවලට හානි සිදුවන්නට වුණා රජුරෝද දහවල් පසේ උයන් කිලි අවසන් කොට රජගෙදරට පැමිණෙන මොහොතේ සිඳී බිඳී ගිය අඹ ගස දැක ඒ පිළිබඳ අමාත්‍යයන්ගෙන් විචාරන්නට වුණා අමාත්‍යවරු මෙහෙම පැවසුවා දේවයන් වහන්ස පල ඇති රුක්ෂය විනාශයට පැමිණේ පල නැති රුක්ෂයට කිසි හානියක් නොවුවේ ඒ ඇසු රජුරුව මෙසේ පවසන්නට වුණා සම්පත් ඇතිවීමෙන් වන්නා වූ හානිය අඹ ගසට වූවාක් මෙන් සම්පත් නැතිව සැපසේ තපස් කොට ජීවත් වීම පල නොමැති අඹ ගස්සේ හානියක් වන්නේ නැත ගීගෙයි ආශාව අතහැර උඩු මහලට වී රජමාලිගේ නික්ම පැවිදිවන තෙක්ම භාවනානුයෝගීව
වැඩ සිටින්නට වුණා. එකල මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10000කි. ඒ වන විට රජුරුවන්ගේ වයස 7000කි. එකල්හි බෝධිසත්වයෝ කරණවැමියෙකු ගෙන්වා කෙස් කපා පැවිදිව රජගෙයින් නික්මෙන්නට වුණා. ඒ වෙලාවේ විසවද 700ක් විසෝරුද පිරිවරා බෝසතුන් පාමුල වැඳ වැටි අඬමින් රජුරුවන් වලක්වාලන්නට උත්සාහ කළා. නුවරවාසී සත්වයෝද පැමිණ රජුරුවන් වලකාලන්නට උත්සාහ කළා. එසේ වුවද රාජ්‍ය ඇල්මක් නැතුව යන්නා වූ රජුරුවන් දැක අමාත්‍යවරුන්ද ඇතුළු පිරිස බෝධිසත්වයන් පසුපස යන්නට වුණා. මේ අතර මීරුනුවර රාජ්‍ය ශ්‍රී අතහැර වනයේට එන බව දුටු මිගාරණම් තාපසේක් රජුරුවන් වෙත පැමිණ මහරජතුමනි මීරුනුවර රාජ්‍යශ්‍රී අතහැර කුමක් නිසා තපසට පැමිණියේද? නුවරවාසීන්ගේ කල කිරීම නිසා පැවිදි වූයේද? එසේ නොමැතිනම් තොපට පැවිදිවන්ට උපදෙස් දෙන ලද්දේ කවුරුන්ද යන ප්‍රශ්න විමසන්නට වුණා. එවිට රජුරුවෝ එම ප්‍රශ්න වලට මේ විදියට පිළිතුරු දුන්නා. තාපසේනි, නුවරවාසීන්ගේ හා මාගේ වැරද්දක් නැත. කාගේ හෝ උපදේශයකින් පැවිදි වූයේ නොවේ. දිනක් උයන් දොරකොඩ සමීපෙහි පල ඇති ගසක් හා පල නැති ගසක් දැක එයින් පල ඇති ගසට වූ හානිය දැක පැහැදිලි කර පංචකාමයේ ඇලුම් අත්හැරාවිමි පැවසුවා. තාපසයෝ ගිය කල්ලි බෝධිසත්වයෝ එතනින් නික්ම යන්නට වුණා. මෙසේ බිසවුන් කෙනෙකු පැමිණීමෙන් නොයෙක් දෙනා නිඳා කරන බව බිසවට පැහැදිලි කරන්නට වුණා. බිසවුනි, මේ අඥාන මිනිසුන්ලා මට නිඳා නොකරව තොප මේ මග නොයව අදපටන් තොප මට බිසෝ කෙනෙක්ද නොවේ. තොපට මම සාමි කෙනෙක්ද නොවේ. බිසවුන් පසුපස පැමිණි අමාත්‍යෝද තවුසා පසුපස පැමිණි බිසවුන්ද අමාත්‍යෝද මෙහි අනිත්‍ය ස්වභාවය දැක පැවිදිව මගුල් වියනේ කල්යවා මිය පරලෝ යන්නට වුණා. එකල මණිමේකලා දිව්‍යාංගනාව නම් උප්පලවන්නා තෙරණියයි. මිගාජිනී තාපසයෝ නම් මුගලන් තෙරණුවෝයි. අරිටු ජනක රජුරෝ නම් සුද්ධෝදන රජතුමන්ය. මව බිසෝ නම් මහාමායා දේවියයි. මහා ජනක රජුරෝ නම් බුදුරජාණන් වහන්සේ.